como llego aquí. අපි ගියේ ප්‍රධාන ප්‍රශ්න කීපයක් යොමු කරන්න. එකක් තමයි මේ රාහු කාලේ බලලාද ඒ කියන්නේ ඈපාලිතෙන්ද වැඩ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද වැඩ කරන්නේ කියලා අහන්න. ඉතින් අපි ඈපාලිතෙන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද වැඩ කරන්නේ කියලා ඇහුවා. ඇහුවාම එතුමා කිව්වා එතුමා කැලෙන්ඩරයක් ගෙනල්ලා දිනවකවානු පැහැදිලි කරලා අපිට වාචික පොරොන්දුවක් ලිඛිත පොරොන්දුවක් නෙමෙයි අපි ලිඛිත පොරොන්දුවක් ගන්න ලිඛිත ව්‍යවස්ථාපිත ආයතනයක් නෙමෙයි අපි පුරවැසි සන්ධානයනේ. ගඩන් මේ වගේ දේවල් ගෙනල්ලා මේක අකුලයි කියලා ජනතාවට අවිශ්වාසයක් තියෙනවා. මේ අවිශ්වාසය ගැන අපි ඇහුවා. විශේෂම අපි පුරවැසියෝ ජනතාව ඡන්දදායකව නියෝජනය කරන දේශපාලන සන්ධානයක් හැටියට අපි ඉතාම පැහැදිලිව මේ ප්‍රශ්න යොමු කරාම එතුමා කිව්වා දැන් මේක අකුලන්න තියෙන ගියපාර පළාත් පාලන ඡන්දය අකුලන්න තිබ්බ ක්‍රියාමාර්ග ටිකක් තිබ්බනේ. ඒ කියන්නේ මොනවාද? මොකද්ද මුද්‍රණාලයට සල්ලි නැහැ, මුදල් වෙන් කරන්නේ නැහැ, මුද්‍රණාලයට සල්ලි දීලා නැහැ, ආරක්ෂාව දෙන්න බෑ. ඊළඟට තැපැල් කන්තෝරුවෙන් කිව්වොත් එහෙම තැපැල් ස්ථානාධිපතිතුමා මේක බෙදා ගන්න ක්‍රමයක් නැහැ. ඔය වගේ ප්‍රශ්න ඔක්කොම ටික සියලු රාජ්‍ය ආයතන ව්‍යුහයන් මෙතුමා ගෙනල්ලා, ඒ කියන්නේ සභාපතිතුමා, මැතිවරණ කොමිෂමේ සභාපතිතුමා ගෙනල්ලා පහුගිය කාලේ ඒගොල්ලොත් එක්ක එකගතාවයකට පත් වුණාලු. ඒ වගේ වීඩියෝ සාක්ෂි පවා තියෙනවලු. ඒ කියන්නේ කිසිදු ඒ කියන්නේ මුද්‍රණාලය අර මොකද්ද විකුණනවයි කියන කතා ඒවා කෙරෙන්නේ නැහැ. ඒවා අවුරුදු 20ක් 30 විකුණනවා කියනවා තාම නැහැ. ඒවා බොරු කතා. මුද්‍රණාල අධිපති වරන්දුනාලු ගහන්න දැන් තම මුද්‍රණ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ කිව්වා. ඊළඟට අතනින් එහාට ගියාන් පස්සේ තැපැල් ස්ථානාධිපති පොරොන්දුනායි කිව්වා අනිවාර්යයෙන්ම බෙදා හරින්න, ආරක්ෂාව දෙන්න පොලිස් පොලිස්තුමා පොරොන්දුනායි කිව්වා. මේ වගේ ඔක්කොම ටික හරි කිව්වා. කිසිම ප්‍රශ්නයක් නැහැ කිව්වා. එතකොට අපි ඇහුවායි රාහු කාලේද ප්‍රශ්න කියලා. නෑ, රාහු කාලේද මේ ප්‍රශ්නේ? මේ දිනවකවානුත් එක්ක මේ සතිය ඇතුළත අනිවාර්යයෙන් මේ දවස් හතරක් තියෙනවනේ තව. මේ සතිය මේ දවස් හතරක් ඇතුළත මැතිවරණයේ දිනය ප්‍රකාශනපත් කරනවා කියලා අපිට වාචික පොරොන්දුවක් දුන්නා. අපි ඇහුවා මේ මාලිගා කුමන්ත්‍රණ වලට නැත්නම් ඡන්ද වලට බය මිනිස්සුන්ගේ, ඡන්ද වලට බය පාලකයන්ගේ, ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණ වලට ජනතාවගේ ඡන්ද අයිතිය පාවා දෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි පුරවැසි සන්ධානයක් හැටියට සූදානම්. ඔබතුමා අධිකරණ ක්‍රියාමාර්ග වලට යනවා නම් මොකක් හරි ප්‍රශ්නකදී පුරවැසි හැටියට ඡන්දදායක හැටියට සමහරු බය හැංගෙනවනේ. අපි පුරවැසි සන්ධානයක් හැටියට සූදානම් කියලා අපි පොරොන්දු වුණා. මේකට සාක්ෂිකරුවන් හැටියට ඉදිරිපත් වෙන්න. ඒ කියන්නේ මහාමග වාරේ මරලා දැම්මත් මහත්වයෝ අපි ලෑස්ති ප්‍රවේශ සන්ධානයක් හැටියට ජනතාවගේ ඡන්දයි තියෙනුවෙන් පෙනී හිටින්න, ඒ වෙනුවෙන් සාක්ෂිකරුවන් හැටියට හරි ඉදිරිපත් වෙන්න අපි කැමැතියි කියලා කිව්වා. ඒක හින්දා මාලිගා කුමන්ත්‍රණ සියල්ල පරාදයි. මේ රටේ සියලුම ප්‍රවේශයට අපි මතක් කරලා කියනවා ප්‍රවේශ සන්ධාන ලෙස ඔබ සූදානම් වෙන්න. ඔබ ඇත්ත අයිතිය ඇත්ත ඡන්දයි තියෙනුවෙන් ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී පාලකෙක් පත් කරගන්න මැතිවරණය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන එක ස්ථිරයි කියන එක තමයි මේ වෙලාවේ අපිට ප්‍රකාශ කරන්න තියෙන්නේ. ව්‍යවස්ථාවක් තියෙනවා. මේ ව්‍යවස්ථා පනත් උල්ලංඝනය කරමින් ඒ උල්ලංඝනය කරමින් සහ සදාචාර විරෝධීව බලයේ ඉන්න අය බය රැකගන්න මැතිවරණ කල් දැමීමේ තත්ත්වයක් තියෙනවා. දින නියම කරත් අපට සැකයක් තියෙනවා. පළත් පාලන ආයතන වගේ කුමන හෝ ආකාරයකින් මේ මැතිවරණ පවත්වන්නක නතර කරන්න ඉඩකඩ තියෙනවා මේ රටේ. ඒ වැනි දේවල් මේ රටේ කරලා තියෙනවා. ලංකා ලෝකේ කිසිම රටක නැති, ලංකා ඉතිහාසයේ කවදාවත් නොමැති ආකාරයට බලය රැක ගැනීම සඳහා සදාචාර විරෝධීව, නීති විරෝධීව වැඩ කටයුතු කරන තත්ත්වය රට තුළ ඇති වෙලා තියෙනවා. මේ වළක්වගෙන මේ රටේ ජනතාවගේ මෙච්චර කල් රැකගෙන ආපු මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී රැක ගැනීම සඳහා තමයි මේ පුරවැසි සංධානයේ අද අපි මැතිවරණ කොමිසම හම්බ වුණේ. කොමිසමේ සභාපතිතුමා කතා කරාම අපට හොඳ තේරුණා කොමිසම ඉතාම උනන්දුවෙන් ඉන්නවා මැතිවරණේ පවත්වන්න. හැබැයි මැතිවර අපි එතුමාගෙන් ඉල්ලීමක් කර අපි එතුමාට පොරොන්දු වුණා එතුමාට මේ ස්වාධීනව මැතිවරණේ පවත්වන්න කිසියම් මෝ බාධාවක් පවතිනවා නම් ඒ වෙනුවෙන් අපි පුරවැසි සන්ධානයේ හැටියට අපි ඉදිරිපත් වෙනවා. මේ රටේ මේ ව්‍යවස්ථාවත් ආරක්ෂා කරගෙන, මැතිවරණ පනතත් ආරක්ෂා කරගෙන, මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයත් ආරක්ෂා කරගෙන මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය රැක ගැනීම සඳහා ඒ සඳහා තමයි අපි අද ඉදිරිපත් වුණේ. අපේ සාකච්ඡාව අද මේ සාකච්ඡාව ඉතාම සාර්ථකයි. අපි ඉදිරියට මේ මැතිවරණේ පවත්වලා දින නියම කරලා මැතිවරණේ පවත්වලා ජනතාවගේ කැමැත්ත මත ජනාධිපතිවරයෙක් පත්චර ගන්න තාක් කල් අපි පුරවැසි සංවිධානයේ හැටියට අපි අවදියෙන් ක්‍රියාත්මක වෙනවා.
බොහොමස්තුති. අපි දන්නවා මේ මැතිවරණේ කල් දා ගන්න විවිධ පිල්ලි උසාවි වලට යවනවා, ගැසට් ගහනවා, විවිධ විදියට විවිධ උපක්‍රම යොදනවා. හැබැයි අද අපට එක දෙයක් පැහැදිලි, මැතිවරණ කොමිසම් සභාව මේ වෙද්දී මැතිවරණේ තියන සූදානමින් ඉන්නේ. ඉතින් අපි ජනතාව විදියට ජනතාවගේ පැත්තේ ඉඳගෙන අපි කොමිසමට කිව්වා බය නැතුව තීන්දුව తీරන ගන්න, කොමිසමත් එක්ක කොමිසමේ ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියලා. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා මේ වෙද්දී මේ පූර්ව මැතිවරණ සමයක් යන්නේ. විශේෂම මේ වෙද්දී මේ රටේ පොලිසිය ගම්මාන වලට ගිහිල්ලා මිනිස්සු දැනුවත් කරමින් යනවා, මේ මද්‍රව්‍ය නවත්තන්න, එහෙම නැත්නම් මේ තියෙන වංචා දූෂණ නවත්තන්න, මංකොල්ලකාරව නවත්තන්න, මේ ආණ්ඩුව තියන්න ඕනේ කියලා මේ පොලිසිය, විශේෂම මේ පොලිස්පති නිතාම නීති විරෝධී විදියට අධිකරණයෙන් චෝදනා ලැබපු මේ පොලිස්පතිවරයා අද ගම්මාන වලට ගිහිල්ලා මේ ආණ්ඩුව තියාගන්න ඕනේ කියලා ප්‍රචාර කටයුතු කරමින් ඉන්න අපේ මැතිවරණ කොමිසමෙන් ඉල්ලුව වහාම මේක නවත්තන්න. ඒ විතරක් නෙමෙයි, රජයේ සල්ලි වෙන් කරගෙන අද මේ රටේ මැති ඇමතිවරු සංගීත සම්දර්ශන පවත්වමින් විවිධ වරප්‍රසාද ජනතාවට දෙමින් මේ ආණ්ඩුව තමයි හොඳ, මේ ආණ්ඩුව තමයි මේ රට ගොඩනැගුවේ කියලා විශාල මුලාවක මේ රට ජනතාව මුලා කරන්න හදනවා. අපි මේකට විරුද්ධව පියවර ගන්න කියලා අද මැතිවරණ කොමිසමෙන් ඉල්ලුවා. එතුමා කිව්වා දැනටමත් ඒක අපිට පැමිණිලි හම්බෙලා තියෙනවා, අපි ඒ ගැන කටයුතු කරනවා කියලා. ඒකයි අපි මේ වෙලාවේ කියන්න ඕන, ජනතාවගේ පැත්තෙන් ඉඳලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්, ප්‍රජාතන්ත්‍රවාදී කැමැති ජනතාවක් මෙරටේ ඉන්නේ. රනිල් වික්‍රමසිංහලාට මොන උපක්‍රම යෙදුවත් මේ සැරේ අර මාලිගා කුමන්ත්‍රණ වලින් මේ වංචාකාරී විදියට ජනතාව කඩේ යවලා ආයි බලයට පත් වෙන්න බෑ, ගෙදර යන්න සූදානමින් ඉන්න කියලා අපි එයාට විශේෂම මේ වෙලාවේ මතක් කරන්න කැමැති. මේක ඉතාම ප්‍රබල මුලාවක්. මේක අර මහා පච බේගලයක්. අපි මේ මහා පච බේගලයට ඔහු අවභාවිතා කරන ලංකාවේ හිතමිතුරු රාජ්‍යයන්ට, ලංකාව සමාජිකත්වයේ දරන එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි වැදගත් සංවිධානවලට විශේෂයෙන් ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ සතියේදී. තමන්ගේ නම අවභාවිතා කරලා මේ රටේ මිනිසුන්ගේ පරමාධිපත්‍යයෙන් හදපු ජනරජයේ සමාජිකත්වයේ දරන ඔබේ සංවිධානවල, මේ රජයේ මිනිසුන්ගේ පරමාධිපත්‍යයෙන් පිහිටපු ජනරජයේ සම්බන්ධකම් පවත්වන රාජතාන්ත්‍රික සම්බන්ධකම් පවත්වන ඔබලාගේ රටවල්වල නම අවභාවිතා කරලා මේ රනිල් වික්‍රමසිංහ කියන දූෂිත දේශපාලන මජර නායකයා සහුගේ නඩයට බලයේ ඉන්න තව වාරයකට තර්කයක් හදාගන්න ඉඩ දෙන්න එපා. එයා අපේ රටවල් අතර, අපේ රටත් අපේ රට සමාජිකත්වයේ දරන ජාත්‍යන්තර සංවිධානත් අතර බරපතල මත ගැටුමකට මුල පුරන්න හේතු වෙන්න පුළුවන්. මේ රටේ මිනිස්සු වර්ධවා තේරුම් ගන්න පුළුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එහෙම නැත්නම් ලංකාවේ හිතමිතුරු රාජ්‍ය, ජපානයේ, චීනයේ, ඉන්දියාවේ වගේ රාජ්‍ය රනිල් වික්‍රමසිංහටද මේ ලාවේ කඩ යන්නේ කියලා. ඒ කිසි කෙනෙක් රනිල් එක්ක නෙමෙයි ඉන්නේ, ඒගොල්ලෝ ඉන්නේ මේ රටේ රාජ්‍යත් සමග අපේ හිතමිතුරු රාජ්‍ය විදිහට. ඉතින් මම රනිල් වික්‍රමසිංහටත් කියනවා මේ ජාත්‍යන්තර පචය කියන්න එපා, මේ පචය අකුල ගන්න. මොකද මේ මොන පචයන් කිව්වත් මැතිවරණයක් ආවහම මේ රටේ මිනිස්සු ඔබට විරුද්ධව හිට ගන්නවා. ඔබ මේ රට බංකොලොත් කිරපු ක්‍රියාදාමයෙන් මුදා ගන්න, මිනිස්සුන්ට ඡන්දේ අයිතියක් තියෙනවා. ඒ ඡන්දේ අයිතිය තහවුරු කරන එක ලද්ද මැතිවරණ කොමිසම අපිට පොරොන්දු වුණා. මේ සතිය ඇතුළත අනිවාර්යෙන් දින ප්‍රකාශයට පත් කරනවා කියලා. එන ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ටත්, අපේ හිතමිතුරු රාජ්‍යයන්ටත්, සංවිධානවලටත් අපි කියන්නේ ඕගොල්ලන්ව අවභාවිතා කරලා මේ රට ඇතුලේ දූෂිත දේශපාලන මැච් එකක් ගහන්න රනිල් වික්‍රමසිංහටත්, බැසිල් රාජපක්ෂටත්, මහින්ද රාජපක්ෂ ඇතුළු මේ නඩයටත් ඉඩ දෙන්න එපා කියලා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.